ඇගේ නම ආරම්භ වෙන්නේ කාංචනා කියලා. ඒ වුණාට ඇගේ හිත මිතුරන් ඇයි වමතන්නේ කාංචනා නාමය කෙටි කරලා කාන් කියන කෙටි නමින්. ඉතින් පස්සේ කාලෙක ඇය මේ නම් දෙකම එකතු කරලා කාංචනා කාන් කියලා තමන්ව හඳුනලා දෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසාම අපේ රංගන ශේෂ්ත්‍රයේ දැන් කාන් කෙනෙක් ඉන්නවා. ඉතින් ඒ වගේම තමයි කාංචනා කාන් කියන්නේ නර්තනයට උපන් හපන්නියක්. ඉතින් ඊට පස්සේ අය මෝස්තර නිරූපණයට යොමු වෙනවා. ඒ වගේම තමයි ඇය රංගනයට පිවිසෙන ඊට පස්සේ. ඒ වගේම තමයි පසුගියදා විකාශනය වුණ නිරාවරණේ නාට්‍යයේ වත්සලාගේ චරිතයෙන්ද ඇය ඔබ හමුවට එනවා. ඉතින් ඒ වගේම තමයි අය අපි ගොඩක් ආදරය කරන දක්ෂ නිලියක් වෙන මනීෂා නාමල්ගමගේ ආදරණීය නැගණියයි. ඉතින් කාංචනාගේ අලුත්ම කලා කටයුතු ගැන වගේම ඇගේ ජීවිතයේ අලුත් තොරතුරු වගේක් තමයි අපි ඔබ වෙත ගෙන එන්න හිතුවේ. කාංචනා ඔබට කොහොමද? ගොඩක් හොඳින් කාලය ගෙවනවා. කොහොමද වත්සලාට ලැබෙන ප්‍රතිචාර? ඉතාමත්ම හොඳයි. වත්සලා කියන්නේ ටිකක් සංකීර්ණ චරිතයක්. විවිධ කාලවලදී විවිධ මානසික මට්ටම්වල ජීවත් වෙන කෙනෙක්. බොහෝ දේවල් හදාගෙන තමයි මම මේ චරිතය නිරූපණය කළේ. මේ වෙලාවේ මතක් කරන්න ඕනි, මට වත්සලා චරිතය කරන්න බාර දුන්න අධ්‍යක්ෂ රොෂාන් කුරුප්පු මහත්මයාව. මාව විශ්වාස කරලා ලබා දුන්න චරිතය වඩාත් හොඳින් නිරූපණය කළා කියලා මම හිතනවා. කාංචනා රංගනයට පිවිසුනේ කොහොමද? මේක මට පොඩි කාලේ ඉඳලා තිබුණු ආශාවක්. මං හරි ආසම නිලියක් තමයි නිලමිනි දෙන්න කොන් කියන්නේ. ඒ වගේම තමයි ඇය රඟපාපු නිර්මාණ මම ආශාවෙන් රසවින්දා. මං එහෙම කළේ මමත් කවදා හරි නිලියක් වෙනවා කියන මතේ හිටපු හින්දා. ඉස්සල්ලා මම නර්තනයේ හැදෑරුවා. ඊට පස්සේ යූත් සෙන්ටර් එකේ නාට්‍ය හා රංග කලාව හැදෑරුවා. ඔය කාලෙදී රූප රජින තරඟාවලි කිහිපයකටත් මම සහභාගී වුණා. ඒ වයින් ජයග්‍රහණත් මම ලබලා තියෙනවා. මගේ පළවෙනි චිත්‍රපටය තමයි සූර්යා කියන්නේ. පළවෙනි නාට්‍ය දාස්පෙතියා. හැබැයි ඉතින් වඩාත් මිනිසුන් අතරට ගිය නිරාවරණ නාට්‍යයෙන් තමයි. රංගන ඉගෙනගෙන පැමිණීම නිසාම මොන වගේ උදව්වක්ද ඔබට ලැබුණේ ඔබේ රංගන කටයුතු වලට? ඉතින් ඒ ගැනත් ඔබේ රසිකයන්ට කියපු නේද? මම ඉගෙනගත් සමහර දේවල් ප්‍රායෝගික අවස්ථාවලදී අදාළ තැන්වලට ඇප්ලයි කරගත්තා. ඉතින් ඒක මට විශාල පහසුවක් වුණා චරිතය හරියට නිරූපණය කරන්න. ඒ වගේම තමයි දවස ගානේ මං දේවල් ඉගෙන ගන්නවා, විශේෂයෙන්ම ප්‍රවීණයන්ගෙන්. දර්ශනයක් රූපගත කිරීමකට සහභාගි වෙනවා කියන්නේ තවත් අත්දැකීමක් අපිට එකතු වෙනවා කියන එක. රංගන ඉගෙනගෙන පැමිණීම අතිවිශාල උදව්වක් වුණා මගේ මේ ගමන යන්න. අනික හිතන තරම් ලේසි නැහැ මේ වෘත්තිය කරන එක. නිකම්ම නිකම් දෙබස් කීම රංගනේ නෙමෙයි. රංගන ශේෂ්ත්‍රයේ ඔබේ අරමුණ මොකක්ද? මට යම් දක්ෂතාවයක් තියෙනවා. ඒ ඔස්සේ චරිතාංග නිලියක් වීම තමයි මගේ එකම අපේක්ෂාව කියලා මට කියන්න පුළුවන්. ඔබ වඩාත් ගැළපෙන්නේ සිනමාවටද, එහෙමත් නැත්නම් ටෙලි නාට්‍යවලටද? ඒක තීරණය කරන්න ඕනේ මං හිතන්නේ අධ්‍යක්ෂකවරයා. මාව සිනමාවට ගැළපෙනවා නම් අධ්‍යක්ෂකවරු ඒවට කතා කරයි. ටෙලි නාට්‍යයට මාව ගැළපෙනවා නම් ඒකත් ඉතින් ඒ විදිහටම වේවි. කාංචනාට කිසියම් නිර්මාණයක් නඩබද්දී හිතලා තියෙනවද මේ අධ්‍යක්ෂකවරයා යටතේ රඟපාන තියෙනවා නම් කියලා? ඔව්, නාලන් මෙන්ඩිස් මහත්මයාගේ නිර්මාණ බලද්දී මට හිතෙනවා ඔහුගේ නිර්මාණවලට එකතු වෙන්න තිබුණා නම් හොඳයි කියලා. ඔබ රඟපාන්නේ තෝරා බේරාගෙනද? එහෙම තෝරා බේරාගෙන රඟපාන්න බෑ අපේ වගේ ශේෂ්ත්‍රයක් තුළ. හැබැයි ලැබෙන හැම ආරාධනාවකට මම හා කියන්නෙත් නැහැ. හැබැයි මේ තාක් කරපු නිර්මාණවල චරිතයන් මට ගැලපුණා. කාංචනාගේ පදිංචිය කොහෙද? මගේ පදිංචිය නුගේ කොට. ඉගෙනගත් පාසල කොහෙද? ගල්කිස්ස බොදු කාන්තා විද්‍යාලය. අපේ සොහිරිය ගැනත් සඳහන් කරමු නේද? මගේ අක්කා මනීෂා නාමල්ගම. අක්කා නිසා නෙමෙයි මම පානාවේ. ඇය මගේ ගමනට බලපෑම් කරන්නේ නැහැ. මම මගේ විදියට ගමනක් යනවා කියලයි ඇය අවසානයේ සතුටින් පවසලා තිබුණේ. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ facebook පිටුවට පිවිස අපව like කිරීමට අමතක කරන්න එපා.